ආයු බොහෝ වේවා. අදත් හිරුත් එක්ක මම එනවා ඔබේ ජීවිතයට ජවයක්, ශක්තියක්, ආත්ම විශ්වාසයක් සහිතව සතුටුදායක දවසක් නිර්මාණය කරගන්න පුංචි කතා බහක දෙන්න. අද ඊට හොඳම දවස. හිරු. හිරු කියන්නේ අපේ ජීවිතේ ජීවත් කරවන අපේ ශක්තිදායකයාණන් වහන්සේ. ඉතින් අද හිරුට අයත් උත්‍රපල් නැකත ඔබට මුණ ගැහෙනවා හවස 4:41 වෙනකම්. ඒ වගේම අද හිරු උදා වුණේ උදේ 6:03. ඒ නිසාම ඔන්න රාහු කාලය. උදේ 10:28 ඉඳලා 11:56 වෙනකම් මුණ ගැහෙනවා. හිරු හිමි උත්‍රපල් නැකත හවස 4:41 ගෙවුනහම සඳු හිමි 7:00 උදා වෙනවා. ඒ වගේම අද ඔන්න රෑ 12 වෙනකොට චන්ද්‍රයා ආවා කන්‍යා රාශියට. මේ ඔක්කොම දේවල් එකතු කරලා ඔබේ ලග්නයෙන් ලග්නයට අද දවසේ වාසනාවන්ත ශක්තිදායක පණිවිඩ අහගන්න ලෑස්ති වෙමු. මේෂ ලග්නය. මේෂ ලග්න ඔබට මේ අද චන්ද්‍රයා රෑ 12ට ආපු එක දවස් දෙක හමාරක්ම එතන ගමන් කරනවා. ඒ කියන්නේ ඔබේ කේන්දරේ 6 වැන්න. 6 වැන්න කියන්නේ ඔබට වෙන දේවල් හසුරවන්න, මෙහෙයවන්න, සංවිධානය කරන්න, දේවල් වලට බලපෑම් කරන්න, මේ වගේ විවිධ අදහස් එන්න පුළුවන් මේෂ ලග්න හිමියෙක් නම්. හැබැයි මම යෝජනා කරන්නේ මේෂ ලග්න කෙනෙක් හැටියට අද දවසට පොඩ්ඩක් හිතන්න. ඔබට පාලනය කරගන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන් ඔබවම විතරයි, තමන්වම විතරයි. ඒ විදිහට හිතුවෙත් අද ගැටුම් අඩු වේවි, පහසු ආදරණීය ජයග්‍රහණ වැඩි වේවි. අන්න ඒ නිසා අනවශ්‍ය බලපෑම් වලට නොයා දේවල් සිද්ධ වෙන රටාවට ඉඩක් දෙන්න. මොකද ආදරයෙන්, මිත්‍රත්වයෙන් ජය ලබන්න පුළුවන් ඕනම ක්ෂේත්‍රයක මේෂ ලග්න ඔබට. වෘෂභ ලග්නය. වෙහෙසිලා හොයාගන්න අවශ්‍ය දෙයක් අහම්බෙන් මුණ ගැහෙනකන් සාමාන්‍යයෙන් වෘෂභ ලග්න ඔබ ඉන්නේ නැහැ. හැබැයි අද දවසේදී ඔබේ වයස කුමක් වුණත්, ඔබේ තරා තිරම කුමක් වුණත් වෙහෙසී හොයාගත යුතු අධ්‍යාපන කටයුතු වලට හරිම වාසනාවන්ත දවසක්. ඔබ වියපත් නම් ආධ්‍යාත්මික අධ්‍යාපනයකට යොමු වෙන්න. ඔබ විදේශගත වෙන්න ඉන්නවා නම් ඊට අදාළ අධ්‍යන කටයුත්තකට යොමු වෙන්න. ඒ වගේම ඔබේ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙනවා නම් ඊට අදාළ අධ්‍යාපනයකට. ඒ වගේම ඔබ යම් ආර්ථික ඉපැයීම් මාර්ගයකට යොමු වෙන්න හිතනවා නම් ඊට අදාළ අධ්‍යන කටයුතු වලට. මේ විදිහට ඕනෑම අරමුණක්, වැඩක් අධ්‍යන කටයුත්තක් අනුසාරයෙන් ආරම්භ කළොත් වෘෂභ ලග්න ඔබට බොහොම වෙහෙස මහන්සි වෙලා නමුත් සාර්ථක ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන් ඒ යොමු වෙන කාරණාවෙන් ඔබ වෘෂභ ලග්න කෙනෙක් නම්. මිතුන ලග්නය. මිතුන ලග්නය අනිත් අය එක්ක සංවාද, සාකච්ඡා, හිතවත්කම් පවත්වගන්න ටිකක් බර වැඩිනේ. ඒකනේ දෙන්නෙක් නම් කරන ලකුණකින් ඔබේ ලග්නේ ලාංජනය සංකේතය හදලා තියෙන්නේ. ඉතින් මිතුන ලග්න ඔබට ඇහැට නොපෙනෙන දෙවියන් එක්ක පවා ඇදහිල්ලෙන් පවා ධෛර්යය උපදවා ගන්න පුළුවන්. මිතුන ලග්න ඔබට අද ලැබෙන සුවිශේෂීම වරප්‍රසාදය, වරදානය තමයි ඇදහිල්ලෙන් පවා ධෛර්යය, ශක්තිය, සාර්ථකත්වයේ රහස අඳුනගන්න, මතක් කරගන්න, සිහියට ගන්න, ක්‍රියාවේ යොදවන්න පුළුවන්. අන්න ඒ නිසා මුදල් හොයන්න වේවා, රට යන්න වේවා, වෘත්තියේ උසස් වීම ගන්න වේවා, ප්‍රධානියා පාලකයාගේ සහාය ලබා ගන්න වේවා,
තමන්ගේ කියන පුංචි වැඩක් පටන් ගන්න වේවා. මිතුන ලග්න ඔබට ඔන්න තමන්ගේ ගැඹුරු විශ්වාසයෙන් ධෛර්යය මුණ ගැහෙනවා. වැඩ පටන් ගන්න සුබ දවසක්. කටක ලග්නය. කටක ලග්න ඔබ කොහොමත් දක්ෂයි. අද දවසේදී වෙනදට වඩා දක්ෂයි. ඒ කිව්වේ දක්ෂ මිනිස්සු මොනවා හරි දේවල් හදනවා. ගොඩනැගිලි හදන්නේ දක්ෂ මිනිස්සු. අලුත් නිර්මාණ කරන්නේ දක්ෂ මිනිස්සු. නමුත් කටක ලග්න ඔබට උරුම දක්ෂකමට අමතරව සාර්ථකත්වය ලැබෙන දවසක්. ඔබ තුල ජීවත් වෙන සාර්ථක මිනිසා, සාර්ථක බුද්ධිමතා, සාර්ථක ගැටලු විසඳන්නා උපදිනවා, මුණ ගැහෙනවා, ඔබේ සිතින් එළියට එනවා. සාර්ථක මිනිසුන් ගැටලු විසඳනවා. අද කටක ලග්න ඔබට බොහෝම ගැටලු විසඳන්න පුළුවන් වෙන දවසක්. ඒ තරමට ඔබේ මනස තියුණුයි. ඇයි? කන්‍යා රාශියට චන්ද්‍රයා ආවා. ඇවිදilla. ඒ නිසා කටක ලග්න ඔබ අනුන්ගේ ප්‍රශ්න, තමන්ගේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ජාතික ප්‍රශ්න, ඕනිම ප්‍රශ්නයක් විසඳන්න කටක ලග්න ඔබ ලෑස්ති වෙන්න. අද ඔබේ ගැටලු විසඳීමේ දවසයි. සිංහ ලග්නය. අද දවස පුරාම තියෙන්නේ හිරුගේ නැකතක්, උත්තරපල් නැකත. මේ උත්තරපල් නැකත සිංහ ලග්න ඔබේ ලග්නාධිපතිගේ නැකතක්. ඒ නිසා සිංහ ලග්න ඔබේ පුංචි කාලේ ඉඳලා තිබුණු අමාරු බරපතල බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න උත්සාහ ගන්න හොඳම දවස. ඔබ මහන්සියෙන් ගොඩනගාපු දෙයක් යම් තැනක හිර වෙලා නම්, එකතු කරපු සල්ලි ටික වෙන තැනක හිර වෙලා නම්, ලැබෙන්න ඕන වන්දි මුදල වෙන කොහේ හරි හිර වෙලා නම්, නිලධාරීන් හිර කරගෙන නම්, මේ වගේ ඕනම හිර වුණු, අතරමඟ නැවතුණු මහ ධනය, මහ බලය, මහ වරප්‍රසාද තමන් අතට එකතු කරගන්නට පුළුවන් වෙන දවසක් ඔන්න ඇවිල්ලා. ඒ වෙනුවෙන් ලියන්න, අලුත් අදහස් සැලසුම් කරන්න, අලුත් ක්‍රමවේද නිර්මාණය කරන්න ඔබ සිංහ ලග්න කෙනෙක් නම් අද ඔබේ ලග්නාධිපතිගේ නැකතක් නිසාත්, චන්ද්‍රයා කන්‍යාව නිසාත් සිංහ ඔබට ජයෙන් ජයයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේට මේ ගත වෙන්නේ හරිම සතුට, ප්‍රීතිය, බලය, බලාපොරොත්තු, මේවා පිරුණු දවස් ටිකක්. මොකද අනාගතය කන්‍යා ලග්න ඔබට සියලු දේවල් පහසුවෙන් දිනා ගන්න පුළුවන් වෙන වකවානුවක් උදා වෙනවා. ඉතින් ඒ නිසා ක්‍රියාත්මක වෙන්න. මොකද සතුට අත්දකින්න නම් මිනිසුන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි අද ඔබේ කන්‍යා රාශියට චන්ද්‍රය ඇවිල්ලානේ. දවස් දෙක හමාරක් මෙතන ඉන්නවා. එයින් කියවෙන්නේ කන්‍යා ලග්න ඔබේ සිත තුල තියෙන ආසාව, ඕනකම, බලාපොරොත්තුව පහසුවෙන් ඉෂ්ට කරගන්නට තරම් නව අදහස්, අලුත් ක්‍රමවේද, ඊට අනික් අයගේ සහාය, සම්බන්ධය, උදව්ව හොඳට ලැබෙනවා. ඒ නිසා කන්‍යා ලග්න කෙනෙක් නම් ඔබ ලෑස්ති වෙන්න, සතුට අත්දකින්න, ක්‍රියාත්මක වෙන්න. ඒකටයි මේ දවස. තුලා ලග්නය. තුලා ලග්න ඔබ සාමාන්‍යයෙන් තව කෙනෙක්ට අත දෙන්න, තව කෙනෙක්ව ඔසවා තබන්න සාමාන්‍යයෙන් පසුබට වෙන්නේ නැහැ. ඉතින් ඔබේ කේන්දරයේ 12 වෙනි කොටුව කන්‍යා රාශිය. එතනට චන්ද්‍රය ඇවිල්ලා. එතකොට ඇද වැටුණු, බිඳ වැටුණු, පහළට වැටුණු, අසාර්ථක වුණු, දුර්වල වුණු,
අය ඔබට මුණ ගැහෙනවා ඉදිරි දවස් දෙක තුනේදීම. අන්න ඒ අයවත් ඔසවාගෙන ඔබට නැගිටින්න හිටගන්න පුළුවන් වෙන දවස් දෙක තුනක් මුණ ගැහෙනවා කැලෙන්ඩරේ. ලෑස්ති වෙන්න තුලා ලග්න ඔබ. ඔබ ළඟ තියෙනවා ජවය, ඔබ ළඟ තියෙනවා අදහස්, ඔබ ළඟ තියෙනවා හැකියාව. එහෙනම් තුලා ලග්න ඔබ ඔබේ මේ සියලු දක්ෂකම් හැකියාවන් කුසලතාවයන් හරියට සුසංයෝගීව එකතු කරලා වැටුණු අය ගොඩගන්න ලෑස්ති වෙන්න. අද තමයි ඔබේ විශිෂ්ටතම දවස. එවැනි වැඩක් අත්හදා බලන්න. ඔබ තුලා ලග්න කෙනෙක් නම් හරියටම හරි මිනිස්සු තෝරගන්න, හරියටම හරි විදියට ඔහුට අත්තල සපයන්න, ඔබ පුදුම ආත්ම තෘප්තියකින් හැන්දෑවට මුහුණ දේවි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයට සාමාන්‍යයෙන් අත්තරදී පාවරදී අනන්තවත් මුණ ගැහෙනවා. මේ වකවානුව එහෙමයි. නමුත් අමතක කරන්න එපා, හැම දවසක්ම දෙවැනි අවස්ථාවක් උදා කරනවා. අද කන්‍යා රාශියේ චන්ද්‍රයා ගමන් කරන නිසා කන්‍යා තුලා වෘශ්චික, ඒ කියන්නේ වාසනාව කොටුවේ භාග්‍ය ස්ථානයේ ලැබෙන තැන ජයග්‍රහණ කොටුවේ චන්ද්‍රයා ගමන් කරන නිසා ඉදිරි දවස් දෙකහමාරක තුනක කාලය වෘශ්චික ලග්න ඔබට දිගටම මුණ ගැහින්නේ දෙවැනි අවස්ථාවක් හම්බ වෙන දවසක්. උදේ වැරදුනා නම් හවස නිවැරදි කරගන්න පුළුවන්. අද වැරදුනා නම් හෙට සාර්ථකත්වයට ඔබට ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා වෘශ්චික ලග්න ඔබ ආර්ථික කාරණා කටයුතුවලදී, අධ්‍යාපන කාරණා කටයුතුවලදී, ජාත්‍යන්තර කටයුතුවලදී වගේම රැකී රක්ෂා සහ ඕනම අරමුණකදී ලැස්ති වෙන්න. වැරදිච්ච තැන අවසානයි, ජයග්‍රහණයටයි දෙවෙනි අවස්ථාව. අද ඉඳලා වාසනාවන්. ධනු ලග්න. ධනු ලග්න ඔබට හොඳ හරබර සාරවත් ශක්තිමත් අදහස් උපදිනවා, ආකල්ප උපදිනවා. ඉතින් අද දවසේදී කන්‍යා රාශියේ චන්ද්‍රයා යන නිසා සිත නියෝජනය කරන චන්ද්‍රයා කන්‍යාව යන නිසා ධනු ලග්න ඔබ තුලින් හරබර සාරගර්භ ප්‍රායෝගික ආකල්ප උපදිනවා වැඩි. ඒ වුණත් මම දෙයක් ඔබට කියනවා, ආකල්ප කොච්චර ඉපදුනාත් හැකියාව කියන දෙයක් ඒ විදිහටම අපි ආයෝජනය නොකළොත්, ආකල්පයට හැකියාව හරියට ආයෝජනය කළොත් තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. අන්න ඒ නිසා ඔබේ හැකියාවෙන් වැඩිම ප්‍රයෝජන ගන්න ලෑස්ති වෙන්න කන්‍යා රාශියේ චන්ද්‍රයා යන මේ දවස් දෙක තුන. පටන් ගත්තේ අදයි. ඉතින් ඒ නිසා ධනු ලග්න ඔබට ඕනම ක්ෂේත්‍රයක ඕනම අයෙක් එකතු කරගන්න පුළුවන්. ඔබේ ආකල්පයට හැකියාව සංකලනය කරන්න. මකර ලග්නය. මකර ලග්න ඔබ ප්‍රශ්නය තද බල වුණහම තමයි සම්පූර්ණ හැකියාව ආයෝජනය කරන්නේ. වාහනයක් හිමින් තල්ලු කරලා බෑ, සම්පූර්ණ බර යොදන්න ඕනේ. බඩුවක් උසවන්න අපි සම්පූර්ණ ශක්තිය ආයෝජනය කරන්න ඕනේ. ඒ වගේ බරක් ඔසවන්න, චලනයන් වෙන්න, හැම දෙයකටම අපි සම්පූර්ණ හැකියාව යොදවනවා වගේම ඔන්න දවස් තුනක් ඇවිල්ලා හරිම වාසනාවන්තයි මකර ලග්න ඔබට. ඒ මොකද ඔබේ සම්පූර්ණ හැකියාව, කුසලතාවය, දක්ෂකම, කැපවීම සහ මුලින්ම කාලෙකට පස්සේ ආයෝජනය කරන්න හොඳ දවස් තුනක්. අද කන්‍යාවටනේ රෑ 12ට ආවේ චන්ද්‍රයා. ඒ නිසා ඔබේ ජවය, ශක්තිය, හැකියාව, කුසලතාවය සහ මුලින් ආයෝජනය කරන්න ජයග්‍රහණයක් අත ළඟයි ඉදිරි දවස් දෙක තුන ඇතුළත. ඒ නිසා මකර ලග්න ඔබට මම කියන්නේ මේ දවස් තුනෙන් යම් ප්‍රතිඵලයක් ලබා ගන්න. මේක වාසනාවන්තම දවස් තුනක් සහ මුලින් හැබැයි කැප වෙන්න.
කුම්භ ලග්නය. කුම්භ ලග්නය කියන්නේ ලොකු කලයක්. හැබැයි සමහරවිට අපිට සිද්ධ වෙනවා පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්න, පුංචි පුංචි දේවල් භුක්ති විඳින්න, පුංචි පුංචි දේවල් දිනා ගන්න. එතකොට වැදගත්ම වෙන්නේ හදවතට ඉඩ හරින්න වෙනවා. හදවතට ඉඩ දෙන්න වෙනවා. ඔන්න හදවතට ඉඩ දීලා පුංචි පුංචි දේවල් ගොඩක් එකතු කරගන්න පුළුවන් දවසක් කුම්භ ලග්න ඔබට මුණ ගැහෙනවා. ලොකු මහන්සිකම්, ලොකු වැඩපිළිවෙළවල් වලින් කරන්න බැරි දේවල් සමහර විට පුංචි හිනාවකින්, පුංචි වචන කිහිපයකින් ඔබට දිනා ගන්න පුළුවන් වෙන දවසක් කාලෙකට පස්සේ මුණ ගැහෙනවා. ඔබ කුම්භ ලග්න හිමියෙක් නම් ඕනෑම බලවතෙක් ඔබේ පුංචි වචන කිහිපයකින් මෙල්ල කරගන්න පුළුවන් දවස් තුනක් අද ඉඳලා පටන් ගත්තා. ලෑස්ති වෙන්න, කුම්භ ලග්න ඔබේ ආර්ථික, සමාජීය, දේශපාලනික, ජාත්‍යන්තර ඕනම ක්ෂේත්‍රයක තරංග විභාග, ඕනම ක්ෂේත්‍රයක ඕනම අරමුණක්, ඕනම ලොකු ප්‍රශ්නයක් පුංචි වචන කිහිපයකින් හිනාවකින් විසඳා ගන්න පුළුවන්කම ලැබෙනවා ඔබ කුම්භ ලග්න කෙනෙක් නම් අද ඉඳලා දවස් තුනක් ඉස්සරහට. මීන ලග්නය. ඔබ දන්නවද මීන ලග්න කෙනෙක් හැටියට හැම දෙයකම ගුරුවරයා කවුද කියලා? හැම දෙයකටම ගුරුවරයෙක් ඉන්නවා. කවුද හැම දෙයකම පොදු ගුරුවරයා? පළපුරුද්ද. මීන ලග්න ඔබ මේ වෙනකොට ජීවිතයේදී අත්දැකපු පළපුරුද්ද, පුහුණුව අනිවාර්යෙන්ම අද ඉඳලා ඉදිරි දවස් තුනටම ඔයාට විවිධ ක්ෂේත්‍රවලින් උදව් කරනවා. හරියට උදව්ව ගන්න කල්පනාකාරී වෙන්න, හරියටම ක්ෂේත්‍රය තෝරගන්න, ඕනම ක්ෂේත්‍රයක අරමුණක් මීන ලග්න ඔබට දිනා ගන්න පුළුවන් පළපුරුද්ද යොදාගෙන. ඒ විතරක් නෙවෙයි, ඕනම ලග්නයක කෙනෙක්ට අද දවසේ උදේවරුවේදී රවිගිනකතක් තියෙන නිසා තමන්ගේ පළපුරුද්ද ජවය ආයෝජනය කිරීමෙන් ගොඩක් අරමුණු පහසුවෙන් දිනා ගන්න පුළුවන්. ඒ වාසනාව අත්දකින්න මතක් කරමින් ආපහු දවසක ලබන සිකුරාදා මුණ ගැහිමු. හිරුත් එක්ක ඔබට ජයෙන් ජය වේවා.